අයිබෝවන් ඉසිවර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි භෝග වගා කරනකොට විශේෂයෙන්ම කුඩා බීජ වර්ග පැල කරගන්නකොට පස ජීවාණුහරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. පස ජීවාණුහරණය කරගත්තේ නැත්නම් පසේ ඉන්න විවිධ වූ සුත්‍ර ජීවීන්, ඒ වගේම බැක්ටීරියා වර්ග, දිලීර, වෛරස් මේවා නිසා අපේ භෝගවලට විවිධ රෝග හානි එනවා. විශේෂයෙන්ම තවන් මැලවෙලා හිටුමැරීමේ රෝගය තවන් වල හැදෙනවා. ඊට පස්සේ භෝගයේ වගාවට භූමියේ හිටෙව්වට පස්සේ මේ වගේ විවිධ දිලීර හානි ඇති වෙලා අපේ භෝග මැරිලා යනවා. ඒ නිසා පස ජීවාණුහරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම බඳුන් මාධ්‍ය, ඒ කියන්නේ පාත්‍රි සකස් කරනකොට හරි නැත්නම් බඳුන් පුරවන්න කලින් හරි ඒ පස ජීවාණුහරණය කරගත යුතු වෙනවා. පස ජීවාණුහරණය කරගන්නකොට එකක් තමයි රසායනික ක්‍රමවේදය තියෙනවා. ඒ කියන්නේ දිලීර නාශක භාවිතා කරලා ජීවාණුහරණය කිරීමක් කරනවා. ඊට අමතර අපිට යාන්ත්‍රික ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඉතින් අපිට අපේ පරිසරයට, අපේ ගෙවත්තට, වගා භූමියට වසවිස අඩුවෙන්ම එකතු කරන්න අදහස් කරන නිසා අපි මේ පස ජීවාණුහරණය කිරීමේදී යාන්ත්‍රික ක්‍රමය වැදගත් වෙනවා. එතකොට මේ යාන්ත්‍රික ක්‍රමය කියන්නේ අපි කරන්නේ ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි පස අපි පස් මිශ්‍රණය හදලිවර වෙලා ඒක පොලිතීන් සුදු විනිවිද පෙනෙන පොලිතීන් කවරේකින් වහලා හොඳට හිරු එළිය වැටෙන විදිහට සතියක් දෙකක් වගේ සති දෙකක වගේ කාලයක් තියලා තියෙනවා. එතකොට ඒ විදිහට ජීවාණුහරණය කරගන්නවා. සූර්යාලෝකය වැටෙනකොට පාත්‍ය හොඳට උෂ්ණත්වයෙන් තැඹිලා පස ජීවාණුහරණය වෙනවා. අනිත් ක්‍රමය තමයි මේ ඔබත් එක්කලා බෙදාගන්නේ. දැන් මම මේ වෙනකොට මේ පස ජීවාණුහරණය කරගත්තු පස් ගොඩක් තමයි මෙතන ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද පස වසවිස එකතු කරන්නේ නැතුව ජීවාණුහරණය කරගන්නේ. එයින් එක ක්‍රමයක් තමයි ඔබට අද කියලා දෙන්නේ. මේ තියෙන්නේ සකස් කරගත්ත පස් මිශ්‍රණය. ඊට පස්සේ මේක පස් ගොඩ ගහලා තියෙන දැන් මේක අපි තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තුනී කරගත්තා. සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර ඝනකම පස් ස්තරයක් හිටින විදිහට තමයි තුනී කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මල් බාල්දියක් ආධාරයෙන් මේක හොඳට වතුර යොදලා හොඳට පොඟව ගන්න ඕනේ. හොඳට පෙඟෙන විදිහට වතුර වලින් හොඳට පොඟව ගන්න ඕනේ. යටටම පෙඟෙන්න ඕනේ. මල් බාල්දියකින් දානකොට අපිට ඒකාකාරීව දාන්න පුළුවන් හින්දා තමයි මල් බාල්දියක් පාවිච්චි කරන්නේ. දැන් අපි පාත්‍ය පෙඟෙන්න හොඳට වතුර දාගෙන තියෙන්නේ. මේ පස් ස්තරය පෙඟෙන්න හොඳට වතුර දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් බලන්න වෙනවා අපි මේක ජීවාණුහරණය කරගත්තාම මේ පස අපි තම්බන එකනේ කරන්නේ, රත් කරන එකනේ. එතකොට අපිට මේක හරියට නිසි ආකාරයෙන් සිද්ධ වුණාද කියලා බලන්න ඕනේ. ඒ සඳහා භාවිතා කරන එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේක අපි හාරලා මේකේ දැන් වතුර පෙඟිලා තියෙන්නේ. මේ යටටම පෙඟිලා තියෙන්නේ වතුර. ඊට පස්සේ අපි මේකේ මේ විදිහට දානවා අලගෙඩියක්. අලගෙඩියක් දාලා වහනවා. එතන අපි එක අලගෙඩියක් දැම්මා. ඊට පස්සේ අපිට ඒ ස්ථානේ හඳුනා ගන්න මොකක් හරි සලකුණක් තියන්න වෙනවා. එතෙන්ට මම පොඩි gadul කෑල්ලක් තිබ්බා. සාමාන්‍යයෙන් අපිට මේ පාත්තියක් මේ විදිහට පස් ස්තරයක් අපිට තුනී කරාම අපිට මේක විනිවිද පේන ඉටරෙද්දකින් වහලා තිබ්බොත් සතියක් වගේ වහලා තිබ්බොත් ජීවාණුහරණය වෙනවා සාමාන්‍ය ස්වභාවිකවම. නැත්තම් අපිට මේක තම්බන්න ඕනේ. තම්බනවා නම් තමයි අපි මේ විදිහට අලගෙඩි තුනක් වලලා ගන්නෙ. එතකොට අපිට තම්බන ක්‍රමවේදය වෙන්නේ මේ පස ජීවාණුහරණය කරන්නේ අපි ගින්දරෙන්. මේ ක්‍රියාවලිය කරනකොට පිළිගත් ක්‍රමවේදය වෙන්නේ මේක උඩින් අපි 10යි ස්තර මේ පිදුරු ස්තරයක් අතුරනවා. ඊට පස්සේ ඒක උඩින් 10යි අඟල් දෙකක විතර තට්ටුවක් අතුරනවා. අතුරලා ඉවරලා මේකට ගිනි තියනවා. ගිනි තියන්නේ යටි හුලඟෙන් තමයි ගිනි තියන්නේ. හුලඟ හමන දිශාවට විරුද්ධ දිශාවෙන් ගිනි තියලා එහෙම්මම එවිල්ලා යන්නේ යනවා. ඉතින් මට අද 10යි හොයාගන්නත් නැහැ, පිදුරු හොයාගන්නත් නැහැ. මම වෙන ක්‍රමයක් තමයි උපයෝගී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ඔබට බලාගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් මම මේ සඳහා යොදාගත්නේ පොල්ලතු. පොල්ලතු කෑලි එක අතකට හරස් අතට තට්ටු දෙකක් තුනක් වගේ දාගෙන තියෙනවා මේ විදිහට. ඉතින් දැන් ඔබ කල්පනා කරන ඇති පොල්ලත්තට ගිනි තිබ්බහම එකපාරටම ඇවිලිලා යනවනේ. අන්න ඒ සඳහා උපක්‍රමයක් භාවිතා කරනවා. මේක අපි හිමීට පත්තු වෙලා යන විදිහට තමයි, ගිනි අරගෙන යන විදිහට තමයි සකස් කරගන්න ඕනේ. ඒ නිසා මම
මේ විදිහට තව පොල් අතු ටිකක් ගත්තා. මේක ඊළඟට පොල් අතු අනිත් පැත්ත හරවලා, ඒ කියන්නේ උඩ පැත්තර නෙමෙයි යට පැත්ත හරවල ඉවර වෙලා, මේකට හොඳට වතුර ටිකක් දානවා අපි. මල් බාල්දියෙම දාලා මේ පොල් අතු ටික පොඟව ගන්නවා. දැන් මේ තියෙන පොල් අත්තේ යට පැත්තට හරවලා, උඩ පැත්තට හරවලා තියෙන්නේ. යට පැත්ත උඩ පැත්තට හරවලා තියෙන්නේ. ඒ කියන්නේ ගොට්ට වගේ තියෙන කොටස දැන් උඩට තියෙන්නේ, උඩට හැරිලා තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට වතුර දාලා පොඟව ගන්නවා මේ පොල් අතු ටික. පොල්ට වතුර දාලා අපි පැය කාලක් විතර තියෙන්න අරින්න ඕන. තියෙන්න ඇරියට පස්සේ පොල් කොලේට වතුර ටික උරා ගන්නවනේ, වී ගන්නවනේ. ඊට පස්සේ අපි මේකේ දැන් මේ හරහටනේ තියෙන්නේ පොල් අතු කැල ටික දාලා මේ අතට තියෙන්නේ. අනිත් අතට මේක උඩින් අපි මේක වහ ගන්නවා මේ තෙත පොල් අත්තෙන්. එතකොට අපි මේක කරන්නේ මේක ආපහු යටපැත්ත යටපැත්තට හරවලා තමයි වහන්නේ. ඊට කලින් මේවයි උඩ වතුර රැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා තමයි ගසල ඉවර වෙලා ඒකෙන් වහනවා අපි. මේ පොල් අතු වලට වතුර එකතු වෙන්නේ නැති වෙන්න වහ ගන්න ඕනේ. ඉතින් මේ අතට පොල් අතු ටික අතුර ගත්තා. ඊට පස්සේ මේක ටිකක් පා ගන්න ඕනේ තද වෙන්න. පොල් අතු ටික ඔක්කොම තද වෙන්න. මේක මේ පැත්තට මම හරහට දැන් මේක. ඊළඟට අපිට මේක උඩින් තියෙනවා නම් බරක් යොදනවා නම් හොඳයි. ওই කොට කෑලි වගේ පොල් පිටි වගේ දේවල් තියෙනවා නම් දාලා බරක් යොදන්න ඕනේ. දැන් අපි මේ විදිහට උඩින් බර තියාගත්තා. ඊට පස්සේ අපි දැන් හුළඟෙන්නේ මං ඉන්න පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන්. එතකොට මං ඉන්න පැත්තෙන් තමයි මේකට ගිනි තියන්නේ. දැන් පේනවා ඇති මම දැන් මේක උඩට ටිකක් වියලි ගතිය වැඩි හින්දා උඩට වතුර චුට්ටක් ඉස්සම මල් බාල්දි. ඊට පස්සේ පේනවා ඇති දැන් මහා හයියෙන් ඇවිලිලා යන්නේ හිමීට තමයි මේක පත්තු වෙන්නේ. ඔය හිමීට ගිනි අරගෙන යනවා. සුළඟ වටේටම කැරකිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණත් මෙන්න මේ විදිහට තමයි ඇවිලෙන්නේ. මේ හිමීට ඇවිලෙන්නේ. වැඩියෙන් ඇවිලෙනව නම් වතුර ටිකක් යදන්න ඕන හයියෙන්. දැන් අපි මේක පවත්වාගෙන යන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දුම් ගහන මට්ටමින් තියාගෙන යන්න ඕනේ. ගොඩක් ගින්දර ඇවිලිලා යන්නේ නැහැ. වැඩියෙන් ඇවිලෙනවා නම් වතුර ටිකක් යොදලා ඒක පාලනය කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ කටයුත්ත මම කරන්නේ. පේනවනේ. පොල් අතු වෙන උනා නම් කොහොම ගිනි ගනීද නේද? හරි, දැන් ගිනි අරගෙන ඉවරයි. අපි බලමු දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. මම කලින් දවසේ හවස ගිනි තිබ්බේ රස්නේ හින්දා මේ මම අත ගහන්න ආවේ නැහැ. ඊට පස්සේ දැන් බලමු අපි කොහොමද කියලා තත්ත්වය. අපි අලගෙඩිය තිබ්බේ මෙන්න මේ හැරියෙන්. මේ අලු ටික ඔක්කොම අයින් කරන්න ඕනේ. මෙන් තියෙනවා අපි යට දාපු අලගෙඩිය. ඉතින් මේක බලමු තත්ත්වය කොහොමද කියලා. තැඹිලා තියෙන්නේ නේ. අලගෙඩියට හොඳට දැනිලා තියෙනවා. මෙතන උඩ තියලා බලන්න. මේ පේනවනේ. අලගෙඩිය තැඹිලා තියෙන්නේ. ඔය. අලගෙඩිය තැඹිලා. අපි බලමු අනිත් පැත්තේ කෙරවල එකක් දාපු එක. මැද එක නම් හොයාගන්න අමාරුයි. මේ තියෙන අනිත් පැත්තේ කෙරවලේ දාපු එක. ඒකත් මේ. ඒකත් හොඳට තැඹිලා. මේ තියෙන්නේ මම ඉදලා පාවිච්චි කරලා මේකේ උඩ තිබිච්ච වැඩි කොළ, ඊට පස්සේ අලු වැඩියෙන් තිබිච්ච අලු ටික ඔක්කොම ඉවත් කරගත්තා. සාමාන්‍යයෙන් පිදුරු 10 දාලා ගත්තාම නම් කරන්නේ ඒවයින් පිච්චුවාම ඝන කෑබලි ඉතුරු වෙලා තියෙන ඒවා විතරයි ඉවත් කරගන්නේ. නමුත් මම මේ පොල් කොළ පාවිච්චි පොල් අතු පාවිච්චි කරපු නිසා ඒකේ අර ලවණ ගතිය වැඩි නේ.
එනිසා මම අලුවලින් යන් චුට්ටක් විතර ඉතුරුෙන් සේරම ඉවත් කරගත්තා. දැන් ඊළාට මේක සූරලා නැවත එකතු කරගන්න ඕන වෙනවා. මේ තියෙන දැන් අපේ පස් මිශ්‍රණය. ඉතින් අපිට මේක බිම පාත්‍යක් විදියට හදා ගන්න ඕන නම් අපිට මේක හැමම එකතු කරන්න නැතුව කොටලා තුනී කරලා අවශ්‍ය විදියට පාත්‍ය සකස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාත්‍යක් හදනකොට හදන්නේ අඩි 3ක් පළලට අඩි 10ක් දිගට වගේ තමයි ගන්නෙ. ඉතින් දැන් මම මේක පැකට් පුරවන්න හදන්නේ බඳුන්ගතව බීජ තවම් කරන්න ඕන නිසා. මේක තමයි දැන් මම පස් මේ පස් එක තමයි පුරව ගන්න බලාපොරොත්තු වෙන්නේ බඳුන් වලට. අපි බඳුන්ගත වගා කරනකොට බීජ තවම් කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන අපි භාවිතා කරන පොලිතින් වර්ගය. ඉතින් කොච්චි වර්ග, ඒ වගේම මිරිස් වර්ගයක් වගේ බඳුන්ගත තවාණක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් අපි තෝරගන්න ඕන පොලිතින් එක සාමාන්‍යයෙන් අඟල් 4 පොලිතින් එක. ඊට පස්සේ අපි ඒක කපා ගන්නවා සාමාන්‍යයෙන් අඟල් 4ක් විතර උසට කපා ගන්නවා. ඉතින් ඔබ බලනවා ඇති මේක පුච්චලා නැහැ කියලා නේද? මේක පුච්චන්නේ නැහැ, මේ දෙපැත්තේම බටේ වගේ තමයි තියෙන්නේ. මේක තමයි පස් වලින් පුරවගන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි දැන් අපි මේකට සාමාන්‍යයෙන් පොලිතින් එක පුච්චලා අපි මේකට පස් පුරවලා සිදුරු කරලා හිටෙව්වත් සමහර වෙලාවට සිදුරු වැහිලා යන්න පුළුවන් පස් වලින්. එතකොට බීජ කොච්චර පරෝහණ ශක්තිය තිබුණත් සමහර වෙලාවට බීජ කුණු වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි මේක අඩිය පුච්චන්නේ නැතුව තමයි ගන්න. එකක් තමයි අපිට මේක ඒකෙන් අපිට මේක පහසු වෙනවා කාර්ය කරගන්න. අපේ කාර්ය කරගන්න මේක පහසුවකුත් වෙනවා. ඊට පස්සේ අපි දැන් මේක පුරවනකොට පුරවගන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි පස් ටිකක් දාලා මේකට පස් ටිකක් දානවා. දාලා ඉවර වෙලා මේක හොඳට යට අඩිය තද කරගන්නවා. හොඳට තද කරනවා. තද කරලා ඊට පස්සේ දැන් අපිට මේක පස් දාලානේ තියෙන්නේ. තද වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකට දාලා අවශ්‍ය ප්‍රමාණයට දැන් තද කරගන්න පුළුවන්. ටිකක් ගොඩක් තද කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් තද කරගන්නවා. සාමාන්‍යයෙන් අපි සෙන්ටිමීටරයක් විතර උඩට හිටින විදිහට හිටින විදිහට තමයි මේක පුරවගන්නේ. ඊට පස්සේ දැන් බැලුවහම පේනවා. දැන් ඔබට බැලුවහම පේනවා මේ පැකට් එක හැලෙන්නේ නැහැ නෙමෙයි. දැන් අඩිය පිච්චුවේ නැහැ කියලා හැලෙන්නේ නැහැ. වැඩි වතුර ටික කරදරයක් නැතුව බීජවලට හානියක් නැතුව බැහැලා යනවා. වසවිසෙන් තොරව පස ජීවාණුහරණය කරගන්නේ කොහොමද කියලා මම හිතන්නේ ඔබ මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති, ඔබ හඳුනා ගන්න ඇති. මම හිතන්නේ ඔබ මේ ක්‍රමය සමහරු දන්නවා ඇති. නමුත් සමහර නොදන්න කරුණු ඔබගේ දැනුමට එකතු වෙන්නේ නැති, ඒ වගේම නොදන්නා අයට ගොඩක් බොහෝ දේවල් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ක්‍රමයේදී භාවිතා කරන පිදුරු දහය වෙනුවට මම පොල් අතු භාවිතා කරේ මේ ක්‍රමයේදී. ඉතින් මීටත් වඩා තවත් උෂ්ණත්වය වැඩි කරගන්න ඕන නම් අපිට මේ යටට පොල් ලිස්තරයක් වගේ දැම්මා නම් පොල් එළි පත්තු වෙලා යනකොට එතනදී හොඳ උෂ්ණත්වයක් තවත් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහටත් මේ කාර්යය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දානකොට පොල් අතු ටිකක් වැඩිපුර දාලා හොඳට තද ඝන ස්තරයක් විදිහට හදාගත්තාම හොඳින් පස තම්බා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉස්වර YouTube නාලිකාවට subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඔබ like කළොත් තවත් බොහෝ දෙනෙකුට මේ වීඩියෝ එක YouTube ආයතනයේ විසින් නිර්දේශ කරાવી මේ වීඩියෝ එක share කළොත් තවත් බොහෝ දෙනෙක් ඔබගේ නොදන්න මේ සම්බන්ධයෙන් දැනුම වර්ධනය කළ ගත යුතු යාළුවන්ගේ දැනුම වර්ධනය කරගන්න ලොකු ශක්තියක් වේවි. එහෙමනම් ගිහින් එන්න නැවතත් මෙවැනිම වූ වගනා වැඩසටහනකින් හමු වෙමු. අයිබෝවන්.